ඔබට අතීතයට ගොස් ඒ වුණ සිදුවීම් නැවත බලා ගන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඔබට කැමති වෙනවා. එසේත් නොමැතිනම් අනාගතයට ගොස් ඉදිරියේ වීමට ඉඩ ඇති දේ කලින්ම දැක ගන්නට ඔබේ සිතේ ආසාවක් තිබෙනවා. මේ සිදුවීම් දෙකම සිදු කර ගන්නට නම් ඔබට කාලය හරහා ඉදිරියට හෝ පසුපසට ගමන් කිරීමට සිදු වෙනවා. කාලතරණය සිදු කළ හැකිද නොහැකිද යන්න ස්ථීර වශයෙන්ම පිළිතුරක් දිය නොහැකි ප්‍රශ්නයක් වනවා. දැනට විද්‍යාවේ අපට පෙනෙන්නට තිබෙන කරුණු අනුව නම් අතීතයට හෝ අනාගතයට ක්ෂණික පිම්මක් පැනීමට හැකි බවට කිසිම සිද්ධාන්තයකින් ඔප්පු වී නැහැ. එසේම කාලය හරහා ගමන් කළ හැකි යන්ත්‍රයක් තවමත් නිර්මාණය වී නැහැ. එනමුත් ඇතැම් විද්‍යාඥයන්ගේ මතයන් අනුව කාලය හරහා ගමන් කිරීම සිදු කළ නොහැකි යැයි සම්පූර්ණයෙන්ම බැහැර කර දැමිය නොහැකි කරුණක් වී තිබෙනවා. අප දැනට දන්නා පරිදි අවකාශය උස, දිග, පළල ලෙස මාන තුනකින් දැක්විය හැකි අතර කාලයද එවැනිම වූ තවත් මානයක් ලෙස දැක්විය හැකි. මේ පිළිබඳව මුල්වරට පැවසුවේ අයින්ස්ටයින් විසින්. ඔහු පවසන පරිදි අවකාශය සහ කාලය එකිනෙකට සම්බන්ධ වනවා. එසේම ඔහුගේ සාපේක්ෂතාවාදය තුළින් ඔහු පෙන්වා දෙන්නේ අපේ විශ්වයට නිශ්චිත වූ වේග සීමාවක් ඇති බවයි. එය ආලෝකයේ වේගයයි. එම වේග සීමාව ඉක්මවා යා හැකි කිසිවක් නොමැති බව ඔහු පවසනවා. ඇත්තටම මේ කාලතරණය ගැන කතා කරද්දී අපි බලන්න ඕන දෙයක් තමයි කාලය හරහා යනවා කියන එකට මොකද්ද තියෙන පදනම කියන එක. අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අනුව නම් එක් එක් අය සිටින රාමුවට අනුව ඒ ඒ අයගේ කාලය ගතවන විදි සාපේක්ෂ වෙනවා. කාල අවකාශයේ සංචාරය කිරීමට නම් අවකාශයේ උස, දිග, පළල යන ස්ථානයන් කාණ්ඩ අංකයන්ට සමාන කරන්න පුළුවන්. කාලය කියන්නේද එවැනිම වූ කාණ්ඩ අංකයක් ලෙසට දක්වන්න පුළුවන්. කාලය සෑම විටම එක් දිශාවකට ගමන් කරනවා. එය තහවුරු කර ගැනීම සඳහා විද්‍යාඥයින් එකම ආකාරයෙන් ක්‍රියා කරන ඔරලෝසු දෙකක් මගින් පරීක්ෂණයක් සිදු කළා. එක් ඔරලෝසුවක් පෘථිවිය මතත් අනෙක් ඔරලෝසුව වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානයකද තබා ගුවන් යානය පෘථිවිය වටා ගමන් කිරීමට සැලැස්සුවා. ගුවන් යානය එක් වටයක් ගමන් කළ පසු කාලය සැසඳීමේදී වේගයෙන් ගමන් කළ ගුවන් යානයේ තිබූ ඔරලෝසුවේ කාලය පෘථිවිය මත තිබූ ඔරලෝසුවට වඩා මිලි තප්පර ගණනකින් අඩු වී තිබුණා. මෙයින් පෙනී යන්නේ වේගයෙන් ගමන් කරන රාමුවක සිටින විටදී කාලය ගතවන වේගය මන්දගාමී වන බව. මේ පිළිබඳව රාත්‍රී අහස දෙස බැලූ විට නිගමනයකට එන්න පුළුවන්. අප ශීරපත මන්දාකිණිය ආලෝකවාශ ලක්ෂයක් තරම් පරාසයකට පැතිරී තිබෙනවා. මන්දාකිණිය කෙළවරේ පිහිටි තාරකාවලින් පිටවන ආලෝකය පෘථිවිය වෙත පැමිණීමට වසර දහස් ගණනක් ගතවනවා. එයින් අදහස් වන්නේ රාත්‍රී අහස දෙස බැලූ විට අපට දැකගත හැකි වන්නේ අතීත දසුන් බවයි. විද්‍යාඥයින් වසර බිලියන 10ක් තරම් අතීතය දැක තිබෙනවා. නාසා ආයතනය පවසන්නේ කාලය ඉදිරියට ගමන් කළ හැකි නමුත් අතීතයට ගමන් කිරීමට හැකියාවක් නොමැති බවයි. නමුත් කාලය ඉදිරියට ගමන් කිරීමට නම් ආලෝකයේ වේගය ඉක්මවීමට සිදුවනවා. ආලෝකයේ වේගයට සාපේක්ෂව ගමන් කරන විට කාලය මන්දගාමී වන අතර
ආලෝකයේ වේගය ඉක්ම විය හැකි වන විට අනිවාර්යයෙන්ම කාලය පිටුපසට ගමන් කළ යුතුයි. අයින්ස්ටයින්ගේ එම සාපේක්ෂතාවාදයේ සඳහන් ආකාරයට වේගයෙන් චලනය වන වස්තුවක ස්කන්ධය වැඩි වන විට ආයාමයේ හැකිලීමකට ලක්වනවා. මේ අනුව ආලෝකයේ වේගයට සමාන වේගයකදී ස්කන්ධය අනන්තයක් වන අතර ආයාමයේ බිඳුවක් බවට පත්වෙනවා. එම නිසා මේ ආයාත්මකව ගත් කල ප්‍රෝටෝනයකට හැර වෙනත් කිසිම වස්තුවකට ආලෝකයේ වේගයට ලංවීමට හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් අයින්ස්ටයින්ගේ එම න්‍යායන්ට අභියෝග කරමින් නූතන විද්‍යාඥයින් න්‍යායන් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. එම න්‍යායන් අනුව මිනිසාට තරු අතර ගමන් කළ හැකි ක්‍රමද ඇතුළත් වෙනවා. ඒ වගේම වෙනත් විශ්වයන් වෙත ගමන් කළ හැකි කොස්මික් ෂෝට් කට් හෙවත් වෝම් හෝල් සංකල්පයද ඒ තුළට ඇතුළත් වෙනවා. ඒ පිළිබඳව වෙනත් වීඩියෝවකින් කතා කිරීමට විශ්ව දැනුම ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම ඔයාලගේ පුංචි අහිංසක ඉල්ලීමකුත් තියෙනවා. අපේ විශ්ව දැනුම YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීමට ඔය එහා පැත්තින චූටි බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. අපේ අනිකුත් වීඩියෝ නරඹලා ඒවට ලයික් කරන්න, ඔබගේ වටිනා අදහස් අප වෙත පළ කරන්න අමතක කරන්න එපා. ඉදිරියේදී විශ්ව දැනුම YouTube චැනලේ සමගම රැඳී සිටින්න. ස්තුතියි.